ඒ පින්නතුන් විසින් අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට ආරාධනා කරන්නට යෙදුනේ මෞපිය උපස්ථානය සහ කර්ම විපාක පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා පාඨයේ වශයෙන් සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ දුක නිපාතයේ සඳහන් වෙන දුක නිපාතය කියන්නේ කරුණු දෙක බැගින් සඳහන් වෙන සූත්‍ර අන්තර්ගත වෙන කොටසෙහි න සුප්පතිකාර සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඨය. එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා ද්වින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි. කතමේ සං ද්වින්නම් මාතුච්ච පිතුච්ච. මහණෙනි මම දෙදෙනෙකුට ප්‍රත්‍යපකාර කිරීම පහසුයයි නොවදාරමි. කවර දෙදෙනෙකුටද මවට සහ පියාට කියලා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කළා. ඒ කියන්නේ මව සහ පියා වෙනුවෙන් යම් කිසි කෙනෙක් ප්‍රත්‍යපකාර කරනවා නම් ප්‍රත්‍යපකාරයයි කියලා කියන්නේ තමන්ට කළ උපකාරයට පෙරලා තමන් විසින් කරන උපකාරය හඳුන්වන්නේ අපි ප්‍රත්‍යපකාරය කියලානේ. එතකොට මව්පියන්ගෙන් දරුවන්ට වෙච්ච උපකාරයට දරුවන් විසින් නැවත ප්‍රත්‍යපකාර කරලා නිම කරන්නට පහසු නැහැ කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ උපමාවක් හැටියට දේශනා කරනවා යම්කිසි දරුවෙක් අවුරුදු 100ක් තමන්ගේ මව සහ පියා උරහිස් දෙක මත තියාගෙන බිමට නොබස්වාම මේක කළ හැකි කාර්යයක් නිසා නෙමේ උපමාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මව්පියන්ට ප්‍රතිපකාර කිරීමේ දුෂ්කරතාවය. ඒක පහසුවෙන් කළ නොහැකි බව දක්වන්නට උපමාවක් හැටියට අම්මයි තාත්තයි තමන්ගේ උරහිස් දෙක මත තියාගෙන බිමට නොබස්වාම සියලු උපස්ථාන වැසිකිලි කැසිකිලි යාම පවා උරහිස් දෙක මත තියාගෙන මේ සියලු කටයුතු සිද්ධ කරන්නට සලස්සලා වසර 100ක් මේ විදිහට යම්කිසි දරුවෙක් අම්මයි තාත්තයි උරහිස් දෙක මත තියාගෙන බිමට නොබස්වාම සියලු උපස්ථාන කළත් අම්මා තාත්තට ඒතනත්තා නිවැරදිව ප්‍රත්‍යපකාර කළා වෙන්නේ නැහැ. ඒ මව්පියන්ගෙන් තමන්ට වෙච්ච උපකාරයට නිවැරදිව සම්පූර්ණව කළගුණ සැලකුවා වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු මහත් පෘථුවියටම අධිපති සක්විති රජ පදවියෙහි ඒ අම්මා තාත්තා පිහිටෙව්වත් ඒ දරුවා විසින් මව්පියන්ට මැනවින් ප්‍රත්‍යපකාර කළා වෙන්නේ නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉතාම පුළුල් කාරණාවන් සමග සංසන්දනය කරමින් දක්වනවා අම්මටයි තාත්තටයි යම්කිසි කෙනෙක් කරන ප්‍රත්‍යපකාරය ඒක පහසුවෙන් කරන්නට නොහැකි බව. නමුත් තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි යම්කිසි දරුවෙක් සද්ධාව අඩු මව්පියන් සද්ධා සම්පත්තියෙහි පිහිටවනවාද, ඒ වගේම සිල්වත්කම් නැති මව්පියන් සීලේහි පිහිටවනවාද, මසුරුකමින් යුක්ත මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටවනවාද, ප්‍රඥාව නැති මව්පියන් ඥාන සම්පත්තියෙහි ප්‍රඥා සම්පත්තියෙහි පිහිටවනවාද, අන්න ඒ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණාංගවල මව්පියන්ව පිහිටවන්නට පුළුවන් නම් ඒ දරුවා මව්පියන්ට උපකාර කළා වෙනවා, ප්‍රත්‍යපකාර කළා වෙනවා, අතිරේක උපකාරයකුත් කළා වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී දේශනා කළා. මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. කුමක් නිසාද? කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න දෙමින් ඒ වගේම ලෙඩට දුකට බලමින් සියලුම අපෝපස්ථාන කළත් ඒ පයසුවපත්ව පවත්වා ගන්නට කරන උපස්ථානයන්ගෙන් මව්පියන්ට නිවැරදිව ප්‍රත්‍යපකාර කිරීම සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් ඒ මව්පියන්ගේ මනස සුවපත් කරන්නට, සසර ගමන සුවපත් කරන්නට යම්කිසි දරුවෙක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ දරුවා තමයි හැබෑවටම මව්පිය උපස්ථානය සිද්ධ කළා වෙන්නේ කියන බවයි කෙටියෙන් ගත්තහම මෙහි අදහස. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මව්පියන්ට කායික වශයෙන් සංග්‍රහ කිරීම, කය සුවපත් කරගන්නට සංග්‍රහ කිරීම අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. ඒක තමයි මූලික වෙන්නේ. කය සුවපත් කරගන්නට උපකාර කළේ නැත්නම් මනස සුවපත් කරගන්නවා කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ වෙතට පැමුණුණු ඇතැම් පුද්ගලයන් නිරාහාරව ඉන්නවා නම්, කුසගින්නේ ඉන්නවා නම් මුලින් ආහාර ටිකක් දීලා කය සුවපත් කරලා තමයි ධර්මානුශාසනා කරලා තියෙන්නේ. ඒ කය
සුවපත් නැතිනම් ඒ තැනැත්තාට සිහිය නුවණ අවදි කරගෙන ගුණධම් වඩන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගුණ නුවණ දියුණු කරන්නට නම් කය සුවපත්ව තිබීම අත්‍යවශ්‍යයි. නමුත් යම් කිසි කෙනෙක් ගුණ නුවණ ගැන නොතකා කය සුවපත් කිරීම පමණක් කරනවා නම් ඒ සුවය එතරම් වැදගත් උසස් සුවයක් නොවේ. ඒක උසස් උපස්ථානයක් නොවේ කියන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරන්නේ. මේක දැන් මව්පියන් සම්බන්ධ විතරක් නෙමේ අපි සම්බන්ධව කල්පනා කරලා බැලුවත් එහෙම තමයි. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට උත්සාහ කරන්නේ වැඩිපුර අපේ අවධානය යොමු කරන්නේ කය සුවපත්ව තියාගන්නට නම් ඒක අවශ්‍යයි. නමුත් කය සුවපත් කරගන්නේ කුමකටද? මානසික සුවය ඇති කර ගැනීම සඳහා. මානසික සුවය කුමක් සඳහාද? ගුණ නුවණ දියුණු කර ගැනීම සඳහා. එතකොට යම් කිසි කෙනෙකුගේ කය සුවපත් වුණාට සිත සුවපත් වෙන්නේ නැතිනම් ඒ කායික සුවය බොහොම ලාමක ප්‍රාථමික කාරණයක් හැටියටයි ධර්මයේ සැලකෙන්නේ. යම් කිසි කෙනෙකුගේ කයත් සුවපත් වෙලා සිතත් සුවපත් වෙනවා, නමුත් ඒතනත්තාගේ ගුණ නුවණ වැඩෙන්නේ නැතිනම් සිත සුවපත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒතනත්තා කය සුවපත් කරගෙන මානසික වශයෙන් සතුටින් සැහැල්ලුවෙන් ප්‍රීතිමත්ව ගත කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඒතනත්තාගේ ಗುಣ වැඩෙන්නේ නැත්නම් ප්‍රඥාව වැඩෙන්නේ නැත්නම් ඒ කායික මානසික සුවය පහසුව එතරම් උසස් දෙයක් හැටියට ධර්මයේහි අගය කෙරෙන්නේ නැහැ. මනම් වඩා වැදගත් වෙන්නේ මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවහම ಗುಣ නුවණින් අවදිවීම. ಗುಣය සහ නුවණ. ಗುಣයයි කියලා කියන්නේ මානසික සංවර්ධනය සඳහා අවශ්‍ය මූලික ගුණාංග. මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, ඉවසීම, සද්ධාව මේ ආදී යහපත් ගුණාංග අපි තුල් අපේ సంతානෙහි ගොඩ නැගුණොත් තමයි ඒතනත්තාගේ මනස සංවර්ධනයේ. ඊළඟට නුවණ දියුණු වුණොත් තමයි ඒතනත්තා ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයේ. ඒ නිසා ගුණයත් නුවණත් කියන මේ කාරණා දෙක අවදි වෙනකොට තමයි ඒතනත්තා මනසින් උසස් පුද්ගලෙක් පරිපූර්ණ පුද්ගලෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි කායික සුවය මානසික සුවය ඇති කරගත යුත්තේ. ඉතින් යම් කිසි කෙනෙක් කායික මානසික සුවය පමණක් ඇති කරගෙන ගුණ නුවණ අවදි කරගන්නට සමත් වෙන්නේ නැතිනම් ඒ මනුස්ස ජීවිතේ තරම් අර්ථවත් ජීවිතයක් හැටියට සැලකෙන්නේ නැහැ. ඉතින් මෞපිය උපස්ථානයේ ගත්තහමත් ඒ මෞපිය උපස්ථානයේදී අපේ මෞපියන්ගේ කය සිත සුවපත්ව පවත්වා ගන්නට සැපවත්ව පවත්වා ගන්නට පමණනම් උදව් කරන්නේ. ඒ පමණකින් ඒ තැනැත්තා මව්පියන්ට නිවැරදි උපස්ථාන කළා වෙන්නේ නැහැ. ඒ කායික මානසික සුවය පහසුව සහනය ගුණ නුවණ අවදි කරගන්නට සහායක් හැටියට සැලසුම් කරනවා නම් මඟ පෙන්වනවා නම් ඒක තමයි සැබෑම උපස්ථානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මේ මව්පියන්ට දැනටම සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව මේ ගුණාංග දැනටම මව්පියන් සතුව තියෙනවා නම් දරුවන්ගේ යුතුයකමක් තමයි ඒවා වඩා දියුණු කරගන්නට මව්පියන්ට උදව් කිරීම. දැන් සමහර මව්පියන් තමන්ගේ මව්පියන්ගේ ආභාසයත් එක්කලා ඒ යහපත් ගුණාංග දියුණු කරගන්නට කුඩා කාලේ ඉඳලා යොමු වෙලා තියෙනවා. එහෙමනම් දැනටමත් ඒ අය සතුව සද්ධාව තියෙනවා, සිල්වත්කම් තියෙනවා, මසුරුකමින් තොරව පරිත්‍යාග කරන අන් අයගේ යහපත සඳහා, ඒ වගේම ප්‍රඥාවෙන් ලෝකය පිළිබඳව මේ සංස්කාර ධර්ම පිළිබඳව, නාම රූප ධර්ම පිළිබඳව නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන කටයුතු කරන්නට දක්ෂයි. එහෙමනම් දරුවන්ට ඉන් එහාට කරන්නට තියෙන්නේ දැනටමත් තියෙන සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන ගුණාංග දියුණු කරගන්නට මව්පියන්ට උපකාර කිරීම. ඉතින් යම් මවක් තුල පියෙක් තුල ඒ ගුණාංග නැතිනම් ඒව අවදි කරගන්නට උදව් කරනවා කියන එක එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. මොකද කුඩා දරුවෙක්ව යහපතට යොමු කරනවා තරම් පහසු නැහැ, වැඩිහිටියෙක්ව යහපතට යොමු කරන එක. මොකද වැඩිහිටි වයසටපත් වෙනකොට අර කුඩා දරුවෙකුට තරවටු කරන්න වගේ තරවටු කරලා දේවල් කරන්නට පුළුවන්කමකුත් නැහැ. ඒ වගේම ඒ වෙනකොට ඒ අය බොහෝ දේවල් වලින් පරිණත භාවයට පත් වෙලා නිසා දැනටමත් ඒ අය තමන් නිවැරදි තැනක ඉන්නවා කියලා හිතාගෙන කටයුතු කරන්න ඉඩකඩ තියෙනවා. එතකොට ඒ නිසා දරුවන් විසින් යමක්
මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කිව්වට ඒක පහසු නැහැ ඒත්තු ගන්නට. මොකද දරුවා දිහා මව්පියන් නිරන්තරයෙන්ම බලන්නේ කොච්චර වැඩි හිටි වුණත් ඒ අය තවම තමන්ගේ දරුවෝ කියන අදහසින් තමයි මව්පියන් දරුවන් දිහා බලන්නේ. ඒ නිසා මව්පියන් තුල අර වගේ ගුණාංග දියුණු කරනකොට තාම පරිස්සමින් ඒ අයගේ හිත රිදෙන්නේ නැතිව ගැටුමක් ඇති වෙන්නේ නැතිව ප්‍රවේශමෙන් ඕන මව්පියන්ට ඒ උපකාරය කරන්න. එහෙම නැති වුණොත් මව්පියන් වඩා හොඳ තත්ත්වයට පත් කරන්නට ගිහිල්ලා දරුවන් සමග අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වෙන්නට පුළුවන්. එතකොට කරන උපකාරයවත් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් කුසලයක් නෙමෙයි අකුසලයක් තමන් සන්තක කරගන්නට තමයි අවකාශ සැලසෙන්නේ. එහෙම නොවෙන්නට නම් බොහොම බුද්ධිමත්ව අවස්ථාවෝචිතව බොහොම ඉවසීමෙන් යුක්තව ඒ මව්පියන්ගේ මානසික තත්ත්වය තේරුම් අරගෙන ඒ අයගේ රුචි අරුචිකම් තේරුම් අරගෙන ඉතාම ප්‍රවේශමෙන් තමයි ඒ අය තුල අර කියන සද්ධා සීල ත්‍යාග ප්‍රඥාදී ගුණාංග දියුණු කරන්නට වෙන්නේ. ඉතින් දැනටම යම් මවක් තුල පියෙක් තුල ඒ ගුණාංග තියනවා නම් දරුවන්ට ඒ පීඩාව විඳින්නට අවශ්‍ය නැහැ, ඒ වෙහෙස විඳින්නට අවශ්‍ය නැහැ. ඒ සතුව දැනටම තියෙන ඒ ගුණාංග දියුණු කරගන්නට වඩා පහසුවෙන් උපකාර කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මව්පියන්ට ප්‍රත්‍යපකාර කිරීම මෙතරම්ම ගැඹුරු දෙයක් හැටියට දක්වන්නේ කුමක් නිසාද? සැබවින්ම පින්නතුනේ අම්මා තාත්තගෙන් අපට ලැබිලා තියෙන යහපත සුවිසාල නිසා. තථාගතයන් වහන්සේ එහිම දේශනා කරන එම සූත්‍රයේම බහුකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තාන මහණෙනි, දරුවන්ට මව්පියන් බොහෝ උපකාරවන්තයෝ. ඒ බොහෝ උපකාරවන්තයෝ කියලා කියන්නේ ඒ අය අපේ කය සකස් කරලා කය පෝෂණය කරලා පමණක් නෙමෙයි, ඊට වඩා ලොකු යහපතක් අපට මව්පියන්ගෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ යහපත භෞතික වශයෙන් සැලසුණු දෙයක් පමණක් නෙමෙයි, මානසිකවත් ආධ්‍යාත්මිකවත් අපිව සංවර්ධනය කරන්නට මව්පියන් කැප වෙලා තියෙනවා. අන්න ඒ කැපකිරීම නිසා තමයි ඒ මව්පියන්ට කරන උපස්ථානය හුදෙක් භෞතික සත්කාරයකින් පමණක් පියවන්නට පුළුවන්කමක් නැත්තේ. දැන් අපි කඩේකින් යම්කිසි භාණ්ඩයක් ගන්නකොට ඒකට අදාළ මිලක් ගෙවුවහම, ඒකේ වටිනාකම අපි මුදලින් ගෙවුවහම, එතකොට අපි ණයකාරයෝ වෙන්නේ නැහැ. අපි ඒක පියවුවා වෙනවා. ඒකට අදාළ මිල ගෙවලා ගනුදෙනුව සම්පූර්ණ කළා. නමුත් මව්පියන්ගෙන් අපි එහෙම භාණ්ඩයක් මිල දී ගන්නවා වගේ භෞතිකව සල්ලි ටිකක් දීලා, කන්න බොන්න ටිකක් දීලා, අඳින්න පළඳින්න දීලා, ඉන්න හිටින්න දීලා, ලෙඩට දුකට බෙහෙත් තේත් කරලා, කයසුවපත් කරලා පමණක් ප්‍රත්‍යපකාර කරලා නිම කරන්නට බෑ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අම්මා තාත්තා අපේ කය සැකසීම පමණක් නෙවෙයි කරලා තියෙන්නේ. එහෙමනම් මොකක්ද කරලා තියෙන්නේ? මනස සකස් කරන්නට, ආධ්‍යාත්මය පෝෂණය කරන්නට මව්පියන් අපකැප වෙලා තියෙනවා. පින්නතුනේ දරුවෙක් මව් කුසට පැමිණෙනකොට ඒ මව් කුස තුල දරු කලලයක් සැකසিলা තියෙන අවස්ථාවේ මේ සසර සැරිසරන්නා වූ කවර හෝ විඥානයක් ඒ දරු කලලයට සම්බන්ධ වුණු තැන ඉඳලා අභිනව ජීවියෙක් හැටියට, අභිනව සත්වයෙක් හැටියට ඒ දරුවා මව් කුස තුල පෝෂණය වෙනවා. එතකොට ඒ කය පෝෂණය කරන්නට මව ගන්නා ආහාර පානයෙන්ම ඒ දරුවාගේ කය පෝෂණය වෙනවා. ඉතින් ඒ කාලවකවානුවේ ටිකක් වැඩිපුර තමන්ගේ කයට පමණක් නෙමෙයි දරුවෙකුත් පෝෂණය වෙනවා කියන අවබෝධය ඇතිව අවශ්‍ය පෝෂණීය ආහාර පාන ගැනීම තුළින් දරුවාගේ කායික පෝෂණය ශක්තිමත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා දැනුමක් ඕනම මව් කෙනෙකුට පවතිනවා. නමුත් මනුෂ්‍ය දරුවෙක් හදනවා කියන තැන අපි කයක් විතරක් නෙමෙයි, නිකන් සතෙක් බිහි කරන්නට නෙමෙයි, පැටියෙක් හදන්නට නෙමෙයි අපි වෑයම් කරන්නේ, මනසින් උසස් සත්පුරුෂයෙක් නිර්මාණය කරන්න. ඒ නිසා අතීත කාලේ මව්පියෝ ඒවා ගැන හොඳ සැලකිල්ලකින් යුක්තව දරුවන් නිවැරදිව සකස් කරන්නට උත්සාහවත් වුණා. එහෙම දරුවෙක් සකස් කරනකොට ඒ දරුවගේ මනස සැකසීම අත්‍යවශ්‍යයි. මනසින් උසස් දරුවෙක් නිර්මාණය කරන්න, මනස සකස් කරන්න නම් සසර ගමනේ ඒ දරුවාට තියෙන හුරුව පුරුද්දත් වඩා වැදගත් වෙනවා. අපි හිතමු සාංසාරික වශයෙන් වෛරය, ක්‍රෝධය, පරිගැනීම ආදිය සහිතව අසත්පුරුෂ ආකල්ප ඇතිව එන කෙනෙක් නම් මේ ජීවිතයේ හාත්පසින්ම වෙනස් කරලා, හාත්පසින්ම කණපිට හරවලා ඒ පුද්ගලයා සත්පුරුෂයෙක් කරන්නට පහසු නැහැ. එනිසා
අතීත කාලේ හුඟක් වෙලාවට මව්පියෝ දරුවෙක් අපේක්ෂා කරනකොට හොඳ ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. අපි සමග සසරෙහි එකට ඇසුරු කරපු පින් ඇති සත්පුරුෂයෙක් අපි වෙත පැමිණේ. ඒ කියන්නේ ලෝකේහි සත්පුරුෂය අසත්පුරුෂය දෙගොල්ලම ජීවත් වෙනවා. ඒක අපට නවත්වන්න හෝ වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් Tamange ලේයින් මාසින් දායකත්වය දරලා මේ ලෝකයට ජනිත කරන දරුවා ලෝකයට පිළිලයක් නොවන, මනුස්ස වර්ගයාට හානියක් නොකරන, අසත්පුරුෂයෙක් නොවන සත්පුරුෂයෙක් හැටියට නිර්මාණය කිරීම මව්පියන්ගේ වගකීමක්. එහෙම නැති වුණොත් අර වගේ අසත්පුරුෂයෙක් නිර්මාණය කළොත් ඒ අසත්පුරුෂයා නිසා මව්පියන්ටත් අනර්ථය සිද්ධ වෙන්නේ, සමස්ත මනුස්ස වර්ගයාටම අනර්ථයක් සිද්ධ වෙන්නේ. අසත්පුරුෂයාය කියලා කියන්නේ තමනුත් අකුසලෙහි යෙදෙන, අනුනුත් අකුසලයට යොදවන, තමනුත් කුසලයෙන් පිරිහෙන, අන් අයගේ කුසලයට පරිහානියට පමුණුවන තැනැත්තා තමයි අසත්පුරුෂයා. සත්පුරුෂයා කියන්නේ තමනුත් වරදින් අකුසලයෙන් වළකින, අන් අයත් වරදින් අයහපතින් අකුසලයෙන් වළක්වා ගන්න, තමනුත් සුචරිතේහි කුසලේහි යෙදෙන, අන් අයත් සුචරිතයට යොදවන එබඳු තැනැත්තා ලෝකේ සත්පුරුෂේ. ඒ බඳු සත්පුරුෂයෙක් නිසා තමයි මව්පියන්ටත් සමස්ත මානව සමාජයටත් යහපතක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා සාංශාරික හුරුවත් වැදගත් වෙනවා. ඒ නිසා මේ විශ්වයේහි අප්‍රමාණ සත්වයින් මනුලොවට එන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නෝ. ඉතින් ඒ සියලු දෙනාට මනුලොව ජන්මලාභය ලබන්නට එකමව කෙනෙකුට, පිය කෙනෙකුට අවකාශ සලස්වා දෙන්නට පුළුවන් කමක් නැහැ. කිහිප දෙනෙකුට පමණයි අවස්ථාව සලස්වා දෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් Tamange ලේයින් මසින් ඒ දරුවා පෝෂණය කරලා ලොකු කැපකිරීමක් කරලා ඒ මේ ලෝකෙට ජනිත කරන කිහිප දෙනා අසත්පුරුෂයන් නොවි සත්පුරුෂයන් බවට පත්වනොත් තමයි මව්පියන්ට වගේම ලෝකෙටම යහපතක් සිද්ධ වෙන්නේ. එතකොට තමයි ඒ මව්පියන් විසින් සැබෑවටම සමාජ මෙහෙවරක් ඉටු කළා වෙන්නේ. එහෙම නැතිනම් ඒ මව්පියෝ සමාජයට පිළිලයක් දායාද කරලා අසත්පුරුෂයෙක් ජනිත කරලා අපරාධයක් කළා වෙනවා. ජීවත්ව සිටියදී පමණක් නෙමෙයි මිය ගියාට පසුවත් ඒ මව්පියන් නිග්‍රහ ලබන්නට සුදුසුකම් ලබනවා අර දරුවන්ගේ අසත්පුරුෂ ක්‍රියා නිසා. ඉතින් එසේ නොවන්නට නම් හොඳ සත්පුරුෂයෙක් ජනිත කරන්නට උත්සාහවත් විය යුතුයි. ඒ සඳහා මව්පිය විශේෂයෙන් සැලකිලිමත් වුණා. සසර තමන් සමග ඇසුරු නිසුරු කළ තබඳකම් ඇති, පින් ඇති සත්පුරුෂයෙක් ගෙන්වා ගන්නට අදිෂ්ඨාන කළා. ඊට පස්සේ එතනත්තා මව් කුසට ආවට පසුව ඒ දරුවාගේ මනස පෝෂණය කරන්නට වෙනම කැපකිරීමක් කළා. වර්තමානයේ විවිධ විද්‍යාත්මක පර්යේෂණ වලින් හඳුනාගෙන තියෙන මව් කුසේ දරුවෙක් ඉන්න කාලය තුල ඒ දරුවා මව්පියන් සිතන පතන දේ පවා ග්‍රහණය කරනවා. බොහෝ දෙයින් වැඩෙනවා. ඒ දරුවාගේ සිතුම් පැතුම්, ආකල්ප, සංස්කෘතිය මේ සියල්ලක් මව් කුසේ සිටියදීම සකසන්නට පුළුවන්. ඒ සඳහා වර්තමානයේ විවිධ පර්යේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා බොහෝ දේවල් මව් කුසේ සිටියදීම දරුවාට උගන්වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අතීත කාලේ අපේ මව්වරු පියවරු එතරම් ගැඹුරු විද්‍යාවක් දැනගෙන නොසිටියාට ඒ අය පාරම්පරිකව ඒ අයට හොඳ වැටහීමක් තිබුණා මව් කුසේ සිටියදීම දරුවෙක් නිවැරදිව ඒ දරුවගේ මනස ආධ්‍යාත්මය පෝෂණය කරන ආකාරය පිළිබඳව. ඒ නිසා අතීත කාලේ මව්පියෝ දරුවෙක් පිළිසිඳ ගන්නට පෙර ආත්වත් පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටලා කුසල් දහම් කරමින් වතාවත් කරමින් තමන්ගේ ආගමට දහමට අනුව විවිධ වත්පිළිවෙත් කරමින් තමයි අර අදිෂ්ඨානය කළේ. ඊළඟට දරුවා මව් කුසට පැමිණියා කියලා දැනගත් තැන ඉඳලා වෙනදට වඩා සැලකිල්ලෙන් පන්සිල් රකින්නට, වෙනදට වඩා සැලකිල්ලෙන් අවශේෂ පින්කම් කරන්නට, පොහොය දින අටසිල් දසසිල් සමාදන් වෙන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට, ඒ වගේම පරිත්‍යාගශීලීව කටයුතු කරන්නට මේ විදිහට විවිධ කුසල් දහම්වල නිරත වුණා. කුමක් සඳහාද? ඒයින් අර කුසේ වැඩෙන දරුවා අනුක්‍රමයෙන් පෝෂණය වෙනවා. ඒ වගේම සමහර මව්වරු තමන් පන්සිල් සමාදන් වෙනව පමණක් නෙමෙයි කුසට අත තියාගෙන අර දරුවට යෝජනා කරලා පුතේ ඔයත් පන්සිල් සමාදන් වෙන්නට කියලා නැවත වරක් පන්සිල් සමාදන් වුණු බව සඳහන් වෙනවා. ඒ මවගේ පියාගේ මානසිකව කරන යෝජනාවලින්, වාචසිකව කරන යෝජනාවලින් අර දරුවට බොහෝ දේ ඒත්තු ගන්නන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් වර්තමානයේ මේවා පිළිබඳව කරපු විවිධ පර්යේෂණ තියෙනවා. ඒ විදිහට මව් කුසේ සිටියදීම දරුවට නොඑක් දේවල් උගන්වපු, පුහුණු කරපු අවස්ථා. ඉතින් මේ විදිහට අතීත කාලේ මව්පියෝ
ඒ දරුවගේ කය සකසනවා වගේම මනස පෝෂණය කරන්නට කරුණාව, මෛත්‍රිය, ඒ වගේම මුදිතාව, උපේක්ෂාව, දරා ගැනීම මේවයින් ඒ දරුවාව පෝෂණය කළා. ඒ වගේම ප්‍රඥාවෙන් කල යුතු නොකල යුතු දේ, හොඳ නරක, යහපත අයහපත, කුසලය අකුසලය, ධර්මය අධර්මය, මේවා පිළිබඳව මෞකුසේ සිටියදීම යම්කිසි පරිණත භාවයක් ඇති කරන්නට තමයි ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, දහම් පොතපත කියවීම, ධර්මයේ පිළිබඳව මෙනෙහි කිරීම, මේවා ඒ දරුවගේ ප්‍රඥාව අවදි කරන්නට උදව් වුණා. ඒ වගේම දරුවා බිහි වුණාට පස්සේ මුල් වසර දෙක විශේෂයෙන් ඒ දරුවට භාෂාව තරම් වැදගත් නැහැ. අර මෞකුසේ ඉන්නකොට වගේ ඒ දරුවා බොහෝ දේවල් ග්‍රහණය කරනවා මෞපියන්ගේ සිතුම් පැතුම් ක්‍රියාකලාපවල. එතකොට මුල් අවුරුදු දෙකෙන් පසුව ඒ දරුවා මෞපියන්ගේ ආභාෂය ලබනවා, සමාජයේ ආභාෂය ලබනවා. ඉතින් මේ විදිහට යහපත් සත්පුරුෂ දරුවෙක් සමාජයට නිර්මාණය කරන්නට කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් ඒ වගේම සමාජ සාරධර්ම වශයෙන්ුත් ඒ දරුවා පෝෂණය කරන්නට මෞපියන් අසීමිත කැපකිරීමක් කරනවා. සමහර වෙලාවට තමන්ගේ හැඟීම් යටපත් කරගෙන ඒ දරුවා මෞකුසේ ඉන්න කාල සීමාව තුළ විශේෂයෙන් රාග අධික වුණොත් දරුවාට ඒව බලපානවා, ද්වේෂ අධික වුණොත් දරුවාට ඒව බලපානවා, ඒ වගේම ගැටුම්කාරී වුණොත් දරුවාගේ මානසික තත්ත්වය වෙනස් වෙන්නට ඒව බලපානවා. ඉතින් ඒ නිසා මෞපියන් තමන්ගේ හැඟීම් පාලනය කරගෙන අර දරුවාගේ මනස පෝෂණය කරන්නට ක්‍රියාත්මක වෙන්න. මේ විදිහට අසීමිත කැපකිරීමක් කරලා බාහිරින් අපට පෙනෙනවට වඩා ලොකු කැපකිරීමක් මෞපියෝ විසින් සිදු කරනවා ඒ දරුවා යහපත් දරුවෙක් හැටියට නිර්මාණය කරන්න. ඉතින් අන්න ඒ විදිහට මෞපියන් විසින් දරුවාගේ කායික, මානසික, ආධ්‍යාත්මික, සමාජික කියන මේ සිව්පැත්තෙන්ම සංවර්ධනය සඳහා කැපවීම කරපු නිසා එයට ප්‍රතිපකාර කිරීමක් වශයෙන් මෞපියන්ට කරන උපස්ථානයේ සංග්‍රහය, කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න බෙහෙත් තේත් ආදීන් පමණක් සම්පූර්ණ කළ නොහැකි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මිනිස්සෙක් හැටියට අපිට මේ ලෝකෙ ඉපදිලා මනස දියුණු කරගන්නට, ආධ්‍යාත්මය දියුණු කරගන්නට, ගුණ නුවණ අවදි කරගෙන, හොඳ නරක යහපත අයහපත තේරුම්ගෙන මේ සසර ගමන කෙටි කරගන්නට මෞපියෝ අපට මඟ පෙන්වුවා, පදනම හදලා දුන්නා. ඒ නිසා මෞපියන්ට ඒ වෙනුවෙන් කරන සත්කාරය, ඒ වෙනුවෙන් කරන ප්‍රතිපකාරය අන්න ඒ විදිහේ ගුණ නුවණ අවදි කරගන්නට පුළුවන් හැටියට කළ යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන්නේ. එහෙම කළොත් තමයි ඒ දරුවා සැබෑවට මෞපියන්ට සංග්‍රහ කළා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසයි. නමුත් මෞපියන් සතුව කොතෙක් ගුණ තිබුණා වුණත්, මෞපියන් අපි වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කරලා තිබුණා වුණත්, දරුවාට එය වැටහෙන්නේ තමන්ගේ සත්පුරුෂකමේ ප්‍රමාණයටයි. ඒ කියන්නේ දැන් අපි සමාජයේ දැකලා තියෙනවා කොච්චර මෞපියෝ දරුවෝ වෙනුවෙන් කැපකිරීම කළා වුණත් ඇතැම් දරුවෝ ඒවා සතයකටවත් මායිම් කරන්නේ නැහැ. අම්මලා තාත්තලා අපිට මොනවද කළේ? අපි වෙත් මේ ලෝකෙට බිහි කළා විතරයි. අපි තමයි ඉගෙන ගත්තේ, අපි තමයි රැකී රක්ෂා හොයාගත්තේ, අපි තමයි විවාහයට සුදුසු කෙනෙක් හොයාගත්තේ, අපි තමයි ගෙවල් දොරවල් හදාගත්තේ. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඒ විදිහට සිතන්න පෙළඹෙන්නේ ඇතැම් දරුවෝ කුමක් නිසාද? මෞපියෝ යමක් කරලා නැති නිසා නෙමෙයි. මෞපියෝ තමන්ට කරලා තියෙන දේ දකින්නට තරම්, පිළිගන්නට තරම් ප්‍රත්‍යඥ බවක්, කෘතවේදී බවක් ඒ දරුවන් තුල නැහැ. එහෙම සත්පුරුෂ ගතියක් පිහිටලා නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ලෝකයේ අන් අය අපට කොච්චර උදව් කළා වුණත් මේ තැනත්තා මට කළේ උපකාරයක් කියන බව තේරුම් ගන්නට නම් ඒ තැනත්තාට සත්පුරුෂකමක් තියෙන්නට ඕන. ඒ වගේම තේරුම්ගෙන එයට ප්‍රතිපකාර දක්වන්නට නම් සත්පුරුෂකමක් තියෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකයේහි කෘතඥ වූ කෘතවේදී පුද්ගලයෝ දුර්ලභයි. මොකද්ද කෘතඥ කෘතවේදී කියන්නේ? කෘතඥ කියන්නේ කළ ගුණ දන්නා බව. තමන්ට මේ විදිහට උපකාර කළා කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. ඒක තමයි කෘතඥ බව. කෘතවේදී බව කියලා කියන්නේ ඒ තමන්ට මේ විදිහේ උපකාරයක් කළා කියන බව ප්‍රකට කරනවා.
දැන් සමහර කෙනෙක් අනිත් අය තමන්ට කරපු උපකාරය දැනගත්තා වුණාට ඒවා ප්‍රකට කරන්නේ නැහැ. සමහර මව්පියොත් ඉන්නවනේ, මව්වරුන්ටත් වඩා පියවරු. දරුවන්ට ආදරය තිබුණට ඇතැම් පියවරු දරුවන්ට ඒක පෙන්වන්නේ නැහැ, ප්‍රකට කරන්නේ නැහැ. ආදරය තියෙනවා මනසේ, හැබැයි ඒක පෙනෙන්න සලස්සන්නේ නැහැ. එතකොට ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ අම්මා තාත්තා තමන්ට ඇත්තටම ආදරෙයිද කියලා. බොහෝ කාලයකට පස්සේ සමහරට තාත්තා මිය ගියාටත් පස්සේ තමයි දරුවා තේරුම් ගන්නේ අපිට තාත්තා මෙච්චර ආදරෙන් කටයුතු කළා කියලා. ඉතින් අන්න ඒ වගේ සමහර අය ප්‍රත්‍යඥතාවයේ තියෙනවා, ඒ කියන්නේ කළගුණය දන්නවා, ඒක ප්‍රකට කරන්නේ. ඉතින් සමහර අය කළගුණය දන්නවා වගේ මේක ප්‍රකට කරනවා. ඒ පිළිබඳව කෘතවේදීව අවශ්‍ය අවස්ථාවේදී ඒවා පිළිබඳව ප්‍රකාශ කරනවා, ගරු කරනවා, ඇගීමට ලක් කරනවා, ප්‍රතිපකාර කරනවා, අනුන් ඒ අය වෙනුවෙන් කැප වෙනවා. මේ විදිහට ඒ තමන්ට කරපු උපකාරය සිහි කරගෙන එය ප්‍රකට කරමින් ක්‍රියාත්මක වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රත්‍ඥ බව සහ ප්‍රතවේදී බව යම් කෙනෙක් තුළ මතුවෙනවා නම් ඒක සත්පුරුෂ ධර්මයක්, ඒක සත්පුරුෂ ගුණයක්, ඒක සමස්ත සත්පුරුෂ භූමියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසත්පුරුෂයා කලගුණය පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තේරුම් ගන්නට තරම් ඒතනත්තාට එක්කෝ ප්‍රඥාව යම් ප්‍රමාණයකට වැටහුණා වුණත් ඒතනත්තා ඒක වෙනත් කාරණයකින් වසාදමන. ඒක හඳුන්වන්නේ ಗುಣ මකු භාවය කියලා. ගුණය මකලා දානවා. ಗುಣ ගරුක භාවය තමයි සත්පුරුෂකම. අනුන්ගේ ගුණයට ගරු කරනවා, ගුණය අගය කරනවා. ඒ තුළින් තමන්ගේ මනස වැඩෙනවා. ಗುಣ මකු භාවය කියලා කියන්නේ ඉතාම පහත්ම දුර්ගුණය. ඒ මොකද තමන්ට කරපු උපකාරය, තමන්ට කරපු යහපත ඒක සම්පූර්ණයෙන්ම මකලා දාන. අනුන්ගේ ගුණය දකින්නට සූදානමක් නැහැ. ඉතින් දැන් සමහර වෙලාවට ඒ පුද්ගලයාට හිතෙන්නේ අනිත් කෙනාගේ ගුණයක් නැහැ, මේ අනිත් අය බොහොම රැවටිලා ඉන්නේ, ඒගොල්ලෝ නිකන් මේ මෝඩකමට හිතාගෙන ඉන්නේ, මහා ගුණවන්තයෙක් කියලා, සත්පුරුෂයෙක් කියලා. අපි තමයි ඥානවන්තෝ, අපට තමයි තේරෙන්නේ ඒගොල්ලන්ගේ අඩුපාඩු, ඒගොල්ලන්ගේ කපටිකම්. ඒ නිසා ওই මිනිස්සුගේ කිසි ගුණයක් නැහැ කියලා. එහෙම තමයි ඒක, ඒ ගුණ මකන ගතිය තමන්ගේ ඥානවන්ත ස්වභාවයක් වගේ තමයි අසත්පුරුෂයාට වැටහෙන්නේ. අර ගුණය දකින අය, ගුණය අගය කරන අය ලාමක, ඒගොල්ලෝ මෝඩයෝ, ඒගොල්ලෝ රැවටිලා, ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ, ලෝකෙ ගැන අවබෝධයක් නැහැ, නිකන් අනුන්ට රැවටෙනවා. එහෙම තමයි ඒ ගුණමකුවට හිතෙන්නේ. ඉතින් තමන්ගේ මනසේ මේ මතුවෙන්නේ දුර්ගුණයක් කියලා ඔහුට වටහා ගන්න බැරි වෙන්නේ ඇයි? ඒක ප්‍රඥාවක් වගේ, මහා බුද්ධිමත් බවක් වගේ, ලෝකය ගැන හොඳ විචක්ෂණ බවක් වගේ, විචාරපූර්වක බවක් වගේ තමයි ඔහුගේ මනසේ ಗುಣ මකන ගතිය මතුවෙන්නේ. ඒවා හඳුන්වන්නේ වංචක ධර්ම කියලා. වංචක ධර්ම කියන්නේ තමන්ගේ මනසේ මතුවෙන දුර්ගුණය යහගුණයක් වගේ තමයි තමන්ට දැනෙන්නේ. දුර්වලකම හැකියාවක් වගේ තමයි පෙනෙන්නේ. ඒක පැහැදිලිව වටහා ගන්නට තමන් තුළ ප්‍රඥාව නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකෘතඥ බව සහ අකෘතවේදී බව අසත්පුරුෂ ධර්මයක්. ඒ අසත්පුරුෂකම මතුවෙන්නේ ಗುಣමකු පුද්ගලයාටයි. ගුණ ගරුක පුද්ගලයා ගුණේ දකින තැනැත්තා මව්පියන්ගෙන් තමන්ට වෙච්ච යහපත වටිනාකම දකින්නට සමත් වෙනවා, ඒක අගය කරනවා, ඒ වෙනුවෙන් ප්‍රතිපකාර කරනවා. ඒක සත්පුරුෂ ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් දරුවන් තුළ සත්පුරුෂකම් වැඩෙන්නේ කොපමණකටද? ඒ පමණට තමයි මව්පියන්ගේ ගුණය දැකලා උපස්ථාන කරන්නට ඒ දරුවන් සමත් වෙන්නේ. දැන් සමහර වෙලාවට මව්පියන් තුළ බොහෝ අඩුපාඩු තියෙන්නට පුළුවන්. මොකද අම්මා තාත්තා කියලා කියන්නේ කෙලස් නැසපු අය නෙවෙයිනේ. ඒ අය තවත් මේ ලෝකෙහි ජීවත් වෙන පුද්ගලයෝ දෙදෙනෙක් පමණයි. එතකොට ඒ අයගේ ජීවිතවල ඕන තරම් අඩුපාඩු තියෙන්නට පුළුවන්. නමුත් ඒ අඩුපාඩු දරුවාට අදාළ නැහැ. ඒ අඩුපාඩු මව්පියන් සසර ගමනේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සකස් කරගන්න ඕන එක වෙනම දෙයක්. නමුත් ඒ අඩුපාඩු කියලා දරුවන්ට මව්පියන් පිළිබඳව නොසලකා හරින්නට යුතුයකමක් ඉඩක් නැහැ. එහෙම නොසලකා හරිනවා නම් එයින් වෙන්නේ තමන් අකුසලයක් රැස් කර ගැනීම. වෙනතුනි ලෝකේ තියෙන්නේ ඒ විදිහට තමන් වැපුරූ දෙහි අස්වැන්නයි තමන්ට ලැබෙන්නේ. හේතුව ඵලයේ හැටියට, කර්මයේ විපාකයේ හැටියට අනුන් කරන දේවල් වල විපාකය නෙමෙයි තමන්ට ලැබෙන්නේ. තමන් කරන දෙහි විපාකය, අනුන් කරන දෙහි විපාකය අනුන්ට ලැබෙන්නේ. අම්මා තාත්තගේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම්, දුර්වලකමක් තියෙනවා නම්, දුර්ගුණයක් තියෙනවා නම්, ඒකේ විපාකය අරගෙන යන්නේ
මව්පියන් විසින්. හැබැයි මව්පියන් ළඟ කොච්චර අඩුපාඩු තිබුණා වුණත් දරුවෝ විසින් මව්පියන්ට නොසලකා හරිනවා නම් එහි විපාකේ අරගෙන යන්නේ දරුවන්. දැන් අනිත් හැම තැනකමත් එහෙම තමයි. භික්ෂුන් වහන්සේලාගේ කොච්චර දුර්වලකම් තිබුණා වුණත් ඒවැ විපාකේ ඒවැ හානිය විඳින්නේ සසර ගමනේ භික්ෂුන් වහන්සේලා. නමුත් මේ හාමුදුරුවන්ගේ මේ අඩුපාඩුව තියෙනවා කියලා ගිහියා විසින් නිග්‍රහ කරන්නට, හිතනරක් කරගන්නට, දොස් කියන්නට, චෝදනා කරන්නට, අපවාද කරන්නට එහෙම කරන්න ගියොත් ඒකෙන් කරගන්න අකුසලය තමනුයි සසරේ විඳින්න ඕන. ඉතින් මේවා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. එනිසා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම්බඳු දෙයක්ද වපුරන්නේ ඒ බඳු අස්වැන්නක් තමයි තමන්ට ලැබෙන්නේ. යහපත වැපුරුවොත් තමන්ට යහපත් ඵලයක් ලැබෙනවා, අයහපත වැපුරුවොත් අයහපත් ඵලයක් ලැබෙනවා. මේක තමයි කර්මය සහ විපාකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මූලිකම සිද්ධාන්තය. අනුන් කරන දේවල් වල විපාක නෙමෙයි අපි වෙත එන්නේ, අප විසින් කරන දේ. ඉතින් අම්මා තාත්තගේ කොච්චර අඩුපාඩු අපට පෙනුණා වුණත් තමන්ට වෙච්ච උපකාරය, තමන් මේ මනුෂ්‍ය ලෝකයට බිහි කරපු එක, මොකද අම්මා තාත්තා දරුවන් හැදීම වර්ජනය කළා නම් අපිට මේ ලෝකෙ උපදින්නට අවකාශයක් ලැබෙන්නේ නැහෙනේ. ඒ වගේම මව් කුසේ දරු කලලේ වැඩෙනකොට නොසලකිලිමත් වුණා නම් අපේ අංග ප්‍රත්‍යංග විකෘති වෙන්නට තිබුණා. ඒ වගේම අපේ මනස සංවර්ධනය කරන්න, ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරන්න, අපි සමාජය තුළ යහපත් පුරවැසියන් සත්පුරුෂයන් කරන්න මව්පියෝ කැපුණේ නැතිනම් අද අපට මේ ඉන්න තැන මේ විදිහෙන් පවතින්නට පුළුවන් කමක් නැහැ. මේක තමන්ගේ ස්වශක්තියෙන් විතරක් ගොඩනගාගත්තු පසුබිමක් නෙවෙයි. සාංශාරික වශයෙන් අපි ගෙනාපු යමක් තියෙන්නට පුළුවන්. හැබැයි මව්පියන්ගේ සහයෝගය නොලැබුණා නම් ඒ සියල්ල මොට වෙලා යන්නට පුළුවන්. පින්නතුන් අහලා ඇත්තේනේ අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු මහදන සිටු පුත්‍රයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතනත්ත උත්සාහ කළා නම් රහත් වෙන්න තරම් ශක්තිය තියෙන කෙනෙක්. සසරේ වැඩූ පාරමිතා ඇති, බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගත්තු, උපතින් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගත්තු කෙනෙක්. නමුත් තෝවාන් උනේවත් නැහැ. අවසානයේ සියලු ධනස්කන්ධයත් වියදම් කරගෙන මහමග සිගාකාල මිය දෙන්නට සිදුණා. ඇයි එහෙම සිද්ධ වුනේ? මව්පියන් විසින් ඒ තනත්තාට සහය වුණේ නැහැ සසරේ ගෙනාපේ ශක්තිය අවදි කරගන්න. මව්පියෝ කල්පනා කළේ අපේ දරුවට ඕන තරම් මුදල් තියෙනවා. ඒ අම්මා තාත්තගෙන් එකම දරුවා, ඒ නිසා එකම දරුවට උරුම වුණා 80 කෝටියක් රන් කහවණු. අම්මා තාත්තගේ ධනස්කන්ධය රුපියල් සත නෙමෙයි, රන් කහවණු 80 කෝටියක්. ඒ නිසා අම්මයි තාත්තයි කල්පනා කළේ අපේ දරුවට නිකන් ඉගෙන ගන්න, මහන්සි කරවන්න මොකටද? කාලා බීලා විනෝද වෙලා ඉන්ද්‍රිය පිනවමින් සතුටින් සුවෙන්, අපි අර මුලින් කිව්වා වගේ කායිකව සහ මානසිකව තෘප්තිමත්ව සුවපත්ව ජීවත් වෙන්න විතරයි ඉගැන්වෙන්නේ. එතකොට මානසික සුවපත් භාවය කියලා එතන අදහස් කරන්නේ තෘෂ්ණාවෙන් මොසපත් වෙලා ඉන්ද්‍රිය පිනවල මනස සතුටු කරගන්න. එතකොට ඒව සඳහා විතරක් පසුබිම හැදුවා, ඉගෙන කියා ගන්න, ලෝකේ අවබෝධ කරගන්න, හොඳ නරක වෙන් කරගන්නට මඟ පෙන්වුවේ නැහැ. ඉතින් සාංශාරික වශයෙන් රහත් වෙන්නට තරම් පාරමිතා වැඩිලා තිබුණා. උත්පත්තියෙන් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලැබලා තිබුණා. ඒ වගේම වැඩි බෝධිපාක්ෂික ධර්ම තිබුණා. ඒකක්වත් අවදි කරගන්නට අවස්ථාවක් සැලසුනේ නැහැ. අර මව්පියන්ගේ වැරදි නිගමනය නිසා, වැරදි මඟ පෙන්වීම නිසා. ඊළඟට විවාහ කරලා දුන්නා. ඒ වගේම තවත් සිටුපවුලක එකම සිටු දියණිය, ඇයටත් මව්පියන්ගෙන් උරුම වෙච්ච 80 කෝටියක් රන් කහවණු. මේ එතකොට 80 කෝටිය 160 කෝටියක් රන් කහවණු. පරම්පරා ගානකට ප්‍රමාණවත් ධනෙ. නමුත් අර ඉන්ද්‍රිය පිනවන්නට, දුරාචාරයට යොමු වෙලා අවසානයේ සියලු ධනස්කන්ධය විනාශ කරගෙන ලෞකික અભිවෘද්ධියනුත් ලෝකෝත්තර અભිවෘද්ධියනුත් දෙකෙන්ම පිරිහුණා. ඒ නිසා සසර ගමනේ අපි යමක් ගෙනත් තිබුණු පමණටම අපට සත්පුරුෂයෝ හැටියට ශක්තිමත්ව නැගී සිටින්නට බෑ. මව්පියන්ගෙන් හොඳ මඟ පෙන්වීමක්, හොඳ පසුබිමක් අපට ලැබුණේ නැතිනම්. ඒ නිසා අම්මා තාත්තගේ කොතෙක් අඩුපාඩු තිබුණා වුණත් ඒ මව්පියන් විසින් අපේ කය පෝෂණය කරලා අංග විකල කරන්නේ නැතුව, මන්දබුද්ධිකව උම්මත්තක තත්වයට පත් නොවෙන්නට, අපේ මනස ශක්තිමත් කරලා ප්‍රඥාව අවදි කරලා හොඳ නරක තෝරා බේරා ගන්නට පුළුවන් විදිහේ පසුබිමක් අපට හදලා දීපු නිසායි අද අපේ දැනට ඉන්න තැන අපට පවතින්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාරණය කොතවේදීව
කෘතඥතා පූර්වකව සිහිපත් කරලා ඒ මව්පියන්ට ප්‍රත්‍යපකාර කිරීම සත්පුරුෂ ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිසායි. ඒ අම්මා තාත්තා පිළිබඳව ගෞරවයෙන් සිතලා උපකාර කරනවා නම් උපස්ථාන කරනවා නම් ඇත්තටම ඒක මව්පියන්ගේ ගුණයක් නෙමෙයි එතන ප්‍රකට වෙන්නේ දරුවාගේ සත්පුරුෂකමයි. යම් දරුවෙක් මව්පියන් නොසලකා හරිනවා නම් මව්පියන්ගේ දුර්වලකමක් නෙමෙයි එතන ප්‍රකට වෙන්නේ දරුවාගේ අසත්පුරුෂකමයි. එනිසා පින්නතුනේ යම් දරුවෙක් මව්පියන්ට ගරු කරනවද මව්පියන්ට උපස්ථාන කරනවද ප්‍රත්‍යපකාර කරනවද කෘතඥව කෘතවේදීව සංග්‍රහ කරනවද ඒ තැනැත්තාට ආනිසංස හයක් ලබන්නට පුළුවන් මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්. ආනිසංස කියන්නේ ඒ තමන් කරන සත්ක්‍රියාවෙහි කුසල විපාක හය ආකාරයකින් ලබන්නට පුළුවන් මෙලවත් සසර ගමන. මොනවද ලබන්නට පුළුවන් ආනිසංස? මේ ජීවිතේම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වෙනවා. මේ තැනැත්තා සත්පුරුෂයෙක්ය, මේ තැනැත්තා මව්පියන්ට සංග්‍රහ කරන කෙනෙක්ය, හැබැයි යහපත් දරුවෙක්ය කියලා මිනිසුන්ගේ පමණක් නෙවෙයි දෙවියන්ගේ පවා ප්‍රශංසාවට ගෞරවාදරයට ඒ තැනැත්තා පාත්‍ර වෙනවා. මේ තමයි පළමු කාරණය. ඊළඟට දෙවැනි කාරණය තමයි තමන්ගේ දරුවන්ගෙන් සත්කාර උපකාර ලබන්නට ඒ කුසලයම හේතුවක් වෙනවා. ඒ කියන්නේ සසර ගමනේත් මේ ජීවිතේත් අපි අපේ මව්පියන්ට සත්කාර කරලා උපකාර කරලා ප්‍රතිපකාර කරලා තිබුණේ නැතිනම් අපි කොයිතරම් සත්පුරුෂ දරුවන් හැදුවා වුණත් ඒ අයගේ උපකාරය Tamanට නොලැබී යන්නට පුළුවන්. මොකද දරුවා සත්පුරුෂ වෙච්ච පමණට ඒ දරුවාගෙන් උපකාර ලබන්නට සංග්‍රහ ලබන්නට මව්පියන්ට සුදුසුකම නැත්නම් සාංසාරික කුසල කර්ම විපාකයක් ඒ අය සතුව නැතිනම් දරුවන් කොච්චර සත්පුරුෂය වුණත් මව්පියන්ට සත්කාර නොලැබී යන්නට පුළුවන්. ඉතින් යම්කිසි දරුවෙක් කල්පනා කරනවා නම් එහෙනම් අපට මව්පියන්ට උපස්ථාන කරන්න හිතෙන්නේ නැතුව ඇත්තේ මව්පියන්ට ඒව ලැබීමට කුසල විපාකයක් නැතුව ඇති. ඒ නිසා තමයි අපට උදව් කරන්න හිතෙන්නේ නැත්තේ. එහෙම හිතන එක නිදහසට කාරණයක් නෙමෙයි. මව්පියන්ට එහෙම ලබන්නට සුදුසුකමක් නොතිබුණා වුණත් දරුවන් විසින් ඒ සඳහා උනන්දු නොවි අතහැර දමනවා නම් ඒ දරුවන්ටත් අනාගත විපාකයේ හැටියට ඒකම තමයි පසුපස එන්නේ. කවදා හරි මෙලවත් පරලවත් තමන්ගේ දරුවන්ගෙන් තමන්ට සත්කාර උපකාර නොලැබී යන්නට ඒ කර්ම විපාකය හේතුවක් වෙනවා. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ මව්පියන් කරගත්තු දේවල් මව්පියන්ට, දරුවන් කරගන්නා දේවල් දරුවන්ට. ඒ නිසා මව්පියන්ට හිමිකම නැතේ ඒගොල්ලන්ගේ මේ අඩුපාඩු තියෙනවයි කියන එක නිදහසට කාරණයක් නෙමේ. තමන් කෘතවේදීව තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මව්පියන්ට උපස්ථාන කිරීම සත්පුරුෂයාගේ වගකීමක් වෙනවා. ඉතින් තමන් මව්පියෝ හැටියට ඒ සුදුසුකම තාංසාරික වශයෙන් සහ මේ ජීවිතයේදී ඊට උචිත කර්ම බලය තමන් සතු කරගෙන තියෙනවා නම් ඒ කියන්නේ සසර ගමනේත් මෙලවත් තමන්ගේ මව්පියන්ට උපස්ථාන කරලා එබඳු කුසලයක් තමන් රාශි කරගෙන තියෙනවා නම් තමන්ගේ දරුවන්ගෙන් උපස්ථාන නොලැබුණා වුණත් ලෝකේ කාගෙන් හරි උපස්ථාන ලබන්නට ඒ කුසලයේ හේතුවක් වෙනවා. අපි හිතමු දැන් තමන්ට දරුවෝ නැහැයි කියලා. දරුවෝ නැතත් තමන් සසර ගමනේත් මෙලවත් මව්පියන්ට ගෞරවයෙන් උපස්ථාන කරලා තියෙනවා නම් සත්භාවයෙන් තමන් වයෝවෘද්ධ වෙනකොට තමන්ගේ දරුවෝ නොහිටියත් පිට කෙනෙකුගෙන් හරි ඒ සත්කාර උපකාර අනිවාර්යෙන් තමන් වෙත ලැබෙනවා. මොකද වැපුරු දෙහි අස්වැන්න කොතනකින් හරි ලැබෙනවා. ඒක වැරදි යන්නේ නැහැ. ඉතින් යම්කිසි මව් කෙනෙකුට පිය කෙනෙකුට හිතෙනවා නම් අපට දරුවන්ගේ සත්කාර ලැබෙන්නේ නැහැ අපි කොච්චර දරුවෝ හැදුවත් කියලා ඒ අය නුවණින් කල්පනා කරලා බලන්න ඕන. එහෙමනම් එතන දරුවන්ගේ දෝෂයකුත් තියෙනවා. හැබැයි මව්පියන්ට සාංසාරික වශයෙන් ඒ උරුම නැති ප්‍රශ්නයකුත් එතන තියෙන්නට පුළුවන්. ඉතින් දරුවන්ගේ පැත්ත ගැන කල්පනා කරලා දරුවෝ අසත්පුරුෂයින් නොවි තමන්ගේ යුතුයකම වගකීම ඉටු කරන්නට ඕන. මව්පියන් තමන් සතුව පවතින දුර්වලකම කුමක්ද කියලා හඳුනාගෙන එය සකස් කරගන්නට මව්පියන් කටයුතු කරන්නට ඕන. ඉතින් දෙවැනි කාරණේ තමයි, පළවෙනි කාරණේ තමයි මව්පිය උපස්ථානයේ නිසා දෙවි මිනිසුන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා, ගෞරවයට ප්‍රසාදයට ලක් වෙනවා. දෙවන කාරණේ තමයි මෙලවත් පරලවත් තමන්ගේ දරුවන්ගේ සත්කාර සම්මාන උපකාර ලබන්නට ඒ මව්පියන් සුදුසුකම් ලබනවා. තුන්වෙනි කාරණේ තමයි
සසර ගමනේදී තමන්ට සත්පුරුෂ මව්පියෝ ලැබෙන්නට ඒ කුසලයේ හේතුවක් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ මව්පියන්ට තමන් සත්පුරුෂයින් හැටියට සංග්‍රහ කළාම තමන්ට සසර ගමනේ අසත්පුරුෂ මව්පියෝ නෙමෙයි, නොසලකා හරින මව්පියෝ නෙමෙයි, සත්පුරුෂ මව්පියෝ ලැබෙන. දැන් අපි දකිනවනේ සමහර වෙලාවට ඇතැම් මව්පියෝ දරුවා බිහි වුණාට පස්සේ කුණු කාණු වල දාලා යනවා, වැසිකිලි වලවල් වල දාලා යනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ දරුවාට සත්පුරුෂ මව්පියන් ලැබිලා නැහැ. ඉතින් ඒකත් යම්කිසි කර්ම විපාකයක්. දරුවා ගෙන ආපු කර්ම විපාකේ දරුවා විඳවනවා. මව්පියෝ විසින් තමන් බිහි කරපු දරුවා කුණු කාණුවට දාලා ගිහිල්ලා ඒ කර්ම විපාකය තමන් සසරේ ඒ වගේම මව්පියන්ට දාව ඉපදිලා කුණු කාණු වල ඇද වැටෙන්නට, වැසිකිලි වලවල් වල වැටෙන්නට සුදුසු කර්මයක් තමනුත් කරගන්න. දෙපසටම මේක බලපාන. ඉතින් යම්කිසි දරුවෙක් මව්පියන්ගේ ගුණය දැනගෙන සත්පුරුෂකමින් යුක්ත වේ මව්පියන්ට උපස්ථාන කරනවා නම් උපනුපන්න ආත්ම භාවයන්හි දරුවා ගැන සැලකිලිමත් වෙන, තමන් ගැන සැලකිලිමත් වෙන සත්පුරුෂ මව්පියන් ලබන්නට ඒ කුසලයේ හේතු වෙනවා. ඒක තමයි තුන්වැනි කාරණේ. හතරවැනි කාරණේ තමයි තමන්ගේ මනසේ සත්පුරුෂකම් වැඩෙන්නට, ගුණනුවණ අවදි වෙන්නට එය හේතුවක් වෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම සිහිපත් කළා මවගේ පියාගෙන් තමන්ට වුණු සේවයේ යහපත දකින්නට පුළුවන් බව සත්පුරුෂකම. ඒක ඥානවන්ත බව. ඒක ගුණගරුක භාවය. ඒ ගුණගරුක භාවය තමන්ගේ මනසින් ගිලිහිලා ගිහිලා අපට මොනවද කළේ කියලා හිතනවා නම් ඒ තුලින් තමන්ගේ මනසේ අසත්පුරුෂකම දුර්ගුණයයි වැඩෙන්නේ. ಗುಣ මකා දැමීමේ ಗುಣමකු බව තමයි එතන වැඩෙන්නේ. ඒ ಗುಣමකු භාවය නැමැති අසත්පුරුෂකම යමෙකුගේ මනසේ වැඩෙනවද එය මෙලවත් පරලවත් පිරිහීමට හේතුවක් වෙනවා. නිවන් මගට බාධාවක් වෙනවා. එසේ නිවන් මග ඇහිරෙන්නේ නැතිව මෙලව පරලව ගුණාත්මක වශයෙන් અભිවෘද්ධියටපත් වෙන සත්පුරුෂකම වැදගත් වෙනවා. ඒ සඳහා ගුණය ගුණේ හැටියට දකින්න, කලගුණේ කලගුණේ හැටියට තේරුම් අරගන්නට පුළුවන් බව මූලික ශක්තියක් වෙනවා. ඒ නිසා මව්පියන්ගේ ගුණය හඳුනා ගැනීම, ගුණය හඳුනාගෙන ප්‍රතිපකාර කිරීම තමන්ගේ මනසේ සද්භාවයන් වැඩෙන්නට, සත්පුරුෂ ධර්ම වැඩෙන්නට, මෙලව පරලව මනසින් දියුණු වෙන්නට, නිවන් මඟ හෙළි වෙන්නට හේතු වෙන ප්‍රධාන කාරණයක් වෙනවා. ඒක තමයි හතරවැනි ආනිසංසය. පස්වැනි ආනිසංසය තමයි තමන්ට පුළුවන්කම ලැබෙනවා යහපත් මව්පියන් බවට පත් වෙන්න තමන්ගේ දරුවන්ට. ඒ කියන්නේ අම්මා තාත්තගෙන් තමන්ට වෙච්ච සේවය හරියට තේරුම් ගත්තොත් ඒ දරුවට තමයි මාතෘ පිතෘ භූමිකාවෙහි පුළුල් බව හරියට වැටහෙන්නේ. මවක් වෙනවා කියන්නේ, පියෙක් වෙනවා කියන්නේ සුළුපටු කාරණයක් නෙමෙයි, නිකන් පැටියෙක් හදනවා කියන එක විතරක් නෙමෙයි, එතන ලොකු කාර්යභාරයක් තියනවා කරන්න දරුවන් වෙනුවෙන්. ඒක වැටහෙන්නේ මව්පියන්ගෙන් තමන්ට වෙච්ච පුළුල් මෙහෙවර ප්‍රත්‍යවේක්ෂා කරන්නට දක්ෂණං පමණයි. එතකොට එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා මව්පියන්ගෙන් තමන්ට වෙච්ච යහපත දකින ප්‍රමාණයට ඒ දරුවා දරුවෙක් හැටියටම වටහා ගන්නවා මවක් වුණාම පියෙක් වුණාම කොච්චර ලොකු කාර්යභාරයක් දරුවන් වෙනුවෙන් තමන්ට කරන්න තියෙද. ඒක හරියට වටහාගෙන තමන් යම් දිනක මවක් පියෙක් බවට පත් වුණාම ඒ මාතෘ පිතෘ භූමිකාවෙහි යුතුකම් වගකීම් මැනවින් ඉටු කරන්නට සමත් වෙනවා, යහපත් වූ දරු ප්‍රජාවක් දායාද කරන්නට සුදුසු ඉතාම උත්කෘෂ්ට මාතෘ පදවිය පිතෘ පදවිය හොබවන්නට එය සුදුසුකම් ලබනවා මෙලවත් සසර ගමන. ඒක තමයි පස්වැනි ආනිසංසය. හයවැනි ආනිසංසය තමයි මරණින් මතු සුගතිගාමි වෙන්නට, දෙව්ලොව මනුලොව උපදින්නට, මනුලෝපන්නත් අන් සියලු දෙනාගේ ගරුභුමන් ලබන්නට, දෙව්ලෝපන්නත් අවශේෂ දෙවියන්ගේ ගරුභුමන් ලබන්නට සුදුසුකම් ලබන මහේශාක්‍ය ආත්ම භාවයක් ලබන්නට ඒ කුසලයේ හේතු වෙනවා. මෙන්න මේ විදිහට යම් දරුවෙක් මව්පියන්ගේ ගුණ දැනගෙන ඒ කළ ගුණය සිහි කරලා කෘතඥව කෘතවේදීව මව්පියන් පිළිබඳව ගෞරවයෙන් උපස්ථාන කරනවා නම් මෙලවත් පරලවත් ඔය කියන ලද ආනිසංස 6ක් ලබන්නට පුළුවන්. මොනවද ඒ ආනිසංස 6? මේ ජීවිතේම දෙවි මිනිසුන්ගේ ප්‍රසාදයට ගෞරවයට පාත්‍ර වෙනවා. ඒ වගේම තමන්ගේ දරුවන්ගෙන් මෙලවත් පරලවත් සත්කාර සම්මාන ලැබෙනවා. ඒ වගේම තමන්ට සත්පුරුෂ මව්පියන් සසර ගමනේ ලැබෙනවා. ඒ වගේම
තමන්ගේ සත්පුරුෂකම සද්භාවය අවදි වෙනවා. ඒ වගේම තමන්ට යම් දිනක දරුවන් හදනකොට යහපත් මවක් හැටියට යහපත් පියෙක් හැටියට මාතෘ පිතෘ භූමිකාවේ පුළුල් බව හඳුනාගෙන යහපත් දරු ප්‍රජාවක් දායාද කරන්නට සුදුසුකම් ලබනෝ. හයවෙනි කාරණය, මරණින් මතු සුගතියෙහි මහේශාක්‍ය ආත්ම භාවයක් ලබන්නට ඒ කුසල කර්මය හේතු වෙනවා. ඉතින් යම්කිසි දරුවෙක් කවර හේතුවක් නිසා හෝ මව්පියන්ට නොසලකා හරිනවද, ඒ මව්පියන්ට උරුමය නැතය, ඒගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවය, මොනවා හරි හිතලා මොනවා හරි කල්පනා කරලා ඒ දරුවා මව්පියන්ගෙන් තමන්ට වෙච්ච ගුණය අමතක කරනවද, ඒ ගුණය මකා දානවද, ඒක නොසලකා හරිනවද දැනදැනම. දැන් යම් දරුවෙකුට මව්පියන්ට උපස්ථාන කරන්න හැකියාව නැතිනම් කරන්න දෙයක් නැහැ. මව්පියෝ තමන් ළඟ නැතිනම් කරන්න දෙයක් නැහැ. ඒ වගේ තමන්ට වැළැක්විය නොහැකි හේතුවක් නිසානම් තමන්ට උපකාරය කරන්න බැරි වෙන්නේ. උපකාර කිරීමේ අදහස තියෙනවා, ගුණය දන්නව, ගුණය තේරුම් අරන් තියෙනවා, සත්පුරුෂකම තියෙනවා. නමුත් කවර හෝ හේතුවක් නිසා, නොවැළැක්විය හැකි කාරණක් නිසා තමන්ට උපස්ථානය කරගන්න අවකාශයක් නැහැ. එක්ක මව්පියන් කල්ලාතුව මිය ගිහිල්ලා, ඒ කවර හෝ හේතුවක් නිසා. එතනදී තමන් ඒක තමන්ගේ දෝෂයක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතයොබ්බනං පහුසන්තෝන භරති තංජඤ්ඤා වසලෝයිති තං පරාභවතෝ මුක. මේ දෙවිධයටම පරාභව සූත්‍රයේ ඒ පිරිහීමේ කාරණයක් හැටියට දේශනා කරන වසල සූත්‍රයේ ඒ වසල ධර්මයක් හැටියට දේශනා කරන කුමක්ද? අම්මා තාත්තා වයස්ගත වෙනකොට තමන්ට පුළුවන්කම තිබියදී, පහුසන්තෝ, තමන්ට හැකියාව තියෙනවා, කරන්න පුළුවන්කම තියෙනවා. ඒ පුළුවන්කම තිබියදී තමන්ගේ අසත්පුරුෂකම නිසා නොසලකා හරිනවද? ඒ තැනැත්තා වසලේක්ය. ඒ මෙලව පරලව පිරිහීමේ කරුණක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ තැනැත්තාට අපි අර මුලින් සඳහන් කළපු ආනිසංස වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ කර්ම විපාකය තමයි මෙලවත් පරලවත් භුක්ති විඳින්න වෙන්නේ. ඒ මොනවද? අර කියාපු මූලික කාරණා හයම කනපිටට තමයි ඔහුට අත්විඳින්නට වෙන්නේ. මේ ලෝක වශයෙන්ම දෙවි මිනිසුන්ගේ නිග්‍රහයට පාත්‍ර වෙනවා. මේ තැනැත්තා කිසි සත්පුරුෂකමක් නැති, මව්පියන්ගේ ගුණය දකින්න නැති, ගුණය අගයන් නැති, කිසි ගුණයක් නැති, මනුෂ්‍යකමක් නැති අධමේක්ය කියන ඒ නිග්‍රහය ලබනවා මිනිසුන්ගේ. දෙවියන්ගේ අප්‍රසාදයට, ශාපයට ඒ තැනැත්තා භාජනය වෙනවා. ඊළඟට තමන්ගේ දරුවන්ගෙන් මෙලවත් පරලවත් සත්කාර සම්මාන උපකාර නොලබන්නට ඒ අකුසල කර්ම විපාකය ඒ තැනැත්තාට හේතු වෙනවා. ඒ වගේම සසර ගමනේ සත්පුරුෂ මව්පියෝ නොලැබී යන්නට යම්කිසි කුසලයක් නිසා මනුලෝ උපන්නා වුණත් ඒ උපදින ආත්ම භාවවල අසත්පුරුෂ මව්පියෝ ලබන්නට, මව්පියන්ගේ සංග්‍රහය නොලැබෙන්නට, අර විදිහට ඉපදුණු සැනින්ම කොතනකට හරි වීසි කරලා යන්නට, ඒ වගේ තත්වයන්ට ඒ වගේ දුක් විපාක ලබන්නට සසර ගමනේ සත්පුරුෂ මව්පියන් අහිමි වෙන්නට ඒ කර්ම විපාකය ඒ තැනැත්තාට හේතුවක් වෙනවා. ඊළඟට මේ ලෝක වශයෙන්ුත් සාංසාරික වශයෙන්ුත් තමන්ගේ මනසේ අසත්පුරුෂකම වැඩෙන්නට, ಗುಣ මකුභාවයේ නැමැති දුර්ගුණේ වැඩෙන්නට එය හේතුවක් වෙනවා. ඒ වගේම මව්පියන්ගේ ගුණේ වටිනාකම නොදකින නිසා මාතෘ පිතෘ භූමිකාවේ ගැඹුර හරියට හඳුනාගන්නේ නැහැ. මාතෘ පිතෘ භූමිකාවේ වගකීම් යුතුයකම් හරියට හඳුනාගන්නේ නැහැ. එනිසා ඒතනත්තා ආවාහ විවාහලා යම් කලෙක දරුවන් හදනවා නම් ඒතනත්තාට යහපත් මවක් වෙන්නට, යහපත් පියෙක් වෙන්නට සුදුසුකම් නැහැ. ඒතනත්තා තමන්ගේ දරුවන්ට අසත්පුරුෂයෙක් හැටියට තමයි කටයුතු කරන්නේ. කුමක් නිසාද? මව්පිය භූමිකාවේ ගැඹුර වටහාගෙන නැති නිසා. ඊළඟට අවසාන කාරණේ තමයි ඒ කර්ම විපාකයේ වශයෙන් මතු සුගතිය උපදිනවා වෙනුවට දුගතිය උපදින්නට හේතු වෙන බරපතල අකුසල කර්මයක්, දුර්ගුණයක් ඒ තැනැත්තා රාශි කරගන්න. මේ විදිහට තම තමන් වැපුරූ දෙහි අස්වැන්න සසර ගමනේ විපාකයේ හැටියට ලැබෙනවා. ඒක තමයි කර්මය සහ කර්මඵලය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්මා තාත්තා කියන්නේ දරුවන්ට බොහෝ උපකාරවන්තයෝ. ඒ මව්පියන් විසින් තමන්ගේ කය සකස් කිරීම පමණක් නෙමෙයි, කායිකවත්, මානසිකවත්, ආධ්‍යාත්මිකවත්, සමාජිකවත් අපි ශක්තිමත්ව පවත්වන්නට මව්පියෝ කැප වෙලා තියෙනවා. ඒ කරුණ නුවණින් තේරුම් අරගෙන සත්පුරුෂ දූ දරුවන් විසින්
භෞතිකව කරන උපස්ථානය පමණක් නෙමෙයි, උරහිස් දෙක මත තියාගෙන වසර 100ක් උපස්ථාන කළත් සක්විති රජකම ලබා දුන්නත් හැබෑවට ප්‍රතිපකාර කළා වෙන්නේ නැහැ. ඒ භෞතික වශයෙන් කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න ඒ වගේම ලෙඩට දුකට බෙහෙත් හේත් ආදිය සම්පාදනය කරලා දෙනවා වගේම මෞපියන් තුල සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගන්නට යම් දරුවෙකුට උදව් කරන්නට පුළුවන් නම් ඒ දරුවා තමයි සැබවින්ම ප්‍රතිපකාර කළා වෙන්නේ, අතිරේක සංග්‍රහයකුත් කළා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් එහෙම මෞපියන්ට උපස්ථාන කරන්නට නම් තමන් තුල සත්පුරුෂ ධර්ම අවදි කරගන්නට ඕන. සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන ගුණාංග තමන් තුලත් දියුණු කරගන්නට ඕන. එම තමන් තුල ඒ ධර්ම වැඩෙන ප්‍රමාණයට තමයි අපට අන් අයට ඒ ගුණාංග දියුණු කරගන්නට සහාය වෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා යම් දරුවෙක් මව්පියන්ගේ ගුණය හරියට තේරුම් අරගෙන මව්පිය උපස්ථානය හරියට කරනවා නම් එයම තමන්ගේ මෙලොව පරලොව අභිවෘද්ධිය ඇති වෙන්නට ප්‍රධානම පදනම වෙනවා. ඉතින් මේ විදිහට අන්‍යෝන්‍ය වශයෙන් තමන්ටත් අනුන්ටත් යහපත වෙන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට දේශනා කරන්නේ. ඉතින් මේ කරුණු සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සත්පුරුෂ ධර්ම මත පිහිටලා ප්‍රඥාව අවදි කරගෙන තමන්ට ලෝකේ කාගෙන් හෝ ලැබුණු උපකාරය පොතවේදීව සිහිපත් කරමින් විශේෂයෙන් මව්පියන්ගෙන් අපට සිදුණු යහපත අප්‍රමාණයි. එය තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කෘතවේදීව ආවර්ජනා කරලා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මෞපිය උපස්ථානයේ සිදු කරමින් සත්පුරුෂ ධර්ම අවදි කරගන්නටත් ඒ වගේම කුසල් දහම් සිදු කරගන්නටත් මේ අසුද්ධම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.